අපි තමයි පක්ෂයක් විදියට ඉස්සෙල්ලාම රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට යෝජනා කරේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වය තුළ විශේෂම දේශපාලන අර්බුදයක් තිබුණා, ආර්ථික අර්බුදයක් තද බල විදියට තිබුණා. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා අපි යෝජනා කළා. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් යටතේ අපිව සහභාගී කරගන්න ඕන නම් අපේ පක්ෂය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සභාපතිතුමා යවලා තිබුණා. අපිට මේ අමාත්‍යංශ මොනවද දෙන්නේ, ඒවට පත් කළ යුත්තේ කවුද කියන කාරණය ගැන කතා කරා. නමුත් එහෙම එකක් වුණේ නැහැ. ඇත්තටම ඒක මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමා ගත්තු ඉතාම වැරදි තීන්දුවක්. ඔහු කරේ සර්වපාක්ෂික සමුළුව වෙනුවට සියලු පක්ෂවලින්ම යම් යම් අය අරගෙන පූට්ටු ආණ්ඩුවක් හදපු එක. ඇත්තටම මේ වර්තමාන අර්බුදය දැන් එතුමා දැහැත් දික්වරනවනේ. මම හිතන්නේ එතුමාගේ දැන් දැහැත්වලට මේ පත්තු බඳින්න වෙන ප්‍රමාණයටම එතුමා දැහැත් දික් කරනවා. අනේ එන්න අපි සහයෝගයෙන් වැඩ කරමු, මේ ආර්ථික ප්‍රශ්නය විසඳ ගමු, අපි දේශපාලන ප්‍රශ්නය විසඳ ගමු කියලා බොහොම බැගෑපත් එතුමා ආරාධනා කරනවා. නමුත් සජබේ වගේ ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයකට ඒ ආරාධනය කළා නම් ඔවුන්ගේ ඔවුන් නම් කරන නියෝජිතව, එහෙම නැතුව මේ පක්ෂයෙන් කඩාගෙන කෑලි කඩාගෙන ගන්න නැතුව පක්ෂයේ නම් කරන ඔ විශේෂ මහර්ෂ සිල්වා වගේ ආර්ථික විද්‍යාඥයෙක්, හරි ඒරන් වගේ කබීර් හසින් වගේ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්, මොකද ඔවුන් ප්‍රබල විපක්ෂය, තුන් හතර දෙනෙක් කැබිනට් එකට ගත්තත් අද එහෙමනම් අපිට ඉතාම හොඳ වාතාවරණයක් නිර්මාණය කරගන්න තිබුණා. අනිත් එක ඒ සර්වපාක්ෂික ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා කළේ අවුරුදු තුනක් හතරක් කරන්න නෙමෙයි, අවම වශයෙන් මාස 6ක් නැත්නම් අවුරුද්දක් මේක ගිහිල්ලා මේ රට මූණ දීලා තිබිච්ච ඉතාම දරුණු තත්ත්වයෙන් මුදාගෙන පාර්ලිමේන්තුව ජනාධිපති මැතිවරණයකට විදි. ඒ කාලේ තිබුණේ ජනාධිපති මැතිවරණයක් ලැබීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා ඉල්ලා සීම නිසා. ඒක තමයි අපේ යෝජනා. නමුත් ජනාධිපතිවරයා කල්පනා කරේ එහෙම කරොත් මේ පක්ෂවල න්‍යාය පත්‍රයට ඌට වැඩ කරන්න වෙනවා, ඌට අවුරුද්දකින් ගෙදර යන්න වෙනවා. එහෙම නැතුව අර ඒ පක්ෂවලින් ටික ටික කඩාගෙන දැන් ඔහු කරපු දේ බලන්නකො, පොහුට්ටු පක්ෂයනොත් කොටසක් කඩාගත්තා, වැඩිම කොටස කඩාගෙන තියෙන එතනින් සමගි යන බලවේගිනොත් කොටසක් කඩාගත්තා, අපේ පක්ෂයනොත් කොටසක් කඩාගත්තා. මේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ දේශපාලන ධාරාවන් තුන්නේ ප්‍රජාන්ත්‍රවාදී ප්‍රවේශවල යථාවිත පෙරමුණක් තියෙනවා. නමුත් මේ ප්‍රවාහයට එක් කරගන්න තිබිච්ච අයනේ. දැන් ලාල්කාන්තට එන්න කිව්වට එන්නේ නැහැනේ, අනුර දිසානායකට එන්න කිව්වට එන්නේ නැහැනේ. නමුත් ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවනම් අපිට අවුරුද්දකින් දෙකකින් මේ වෙනකොට ජනාධිපතිවරණයක් තියලා, එමු නැත්නම් මැතිවරණයක් තියලා රට නියම මාවතකට ගේන්න තිබුණා.